සදහමදන එක්ටම ගොඩක් සාදරෙන් පිළිගන්න ක්‍රියේටිව් ආටල් කේ YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද වීඩියෝ ගෙන් කතා කරන්නේ සාමාන්‍යයෙන් Adobe Premiere ඔයා project එකක් කර කර ඉද්දි ඔයාට මුහුණ පාන්න වෙන ගැටලුවක් ගැන. ඒ ගැටලුව තමයි සාමාන්‍යයෙන් ඔය project එකක් වැඩ කර කර ඉඳලා ඒක save කරලා අපි හිතමු අපි easy off කරලා ටික වෙලාවකින් ආයෙත් on කරලා ඒ project එක පටන් ගන්නවා කියලා කොහොම හරි ඔයා save කරපු එකක් ආයෙ reopen කරන්න යද්දි තමයි මේ issue එක ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් ඒ එන issue එක මොකක්ද කියලා අපි කතා කරමු. මුලින්ම අපි intro එකට ගිහිල්ලෙමු. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ ප්‍රීමියර් එක normally සුපුරුදු පරිදිම load වෙනවා. ඔයාලට පේනවා ඇති ප්‍රීමියර් එක සාමාන්‍යයෙන් open කරපු ගමන් මේ විදිහේ load වෙන time එකක් ගන්නවා. ඒ වගේම තමයි අපිට ප්‍රීමියර් වල දකුණු අත පැත්තේ පහතින් බලා ගන්න පුළුවන් අපි දැනට මේ project එකේ use කර කර හිටපු assets load වෙනවා. ඉතින් එන ප්‍රශ්නේ තමයි මෙන්න මේ assets load වෙන එක stuck වෙන එක. ඉතින් මේ වගේ අවස්ථාවකදී මට හැකියාව නැහැ මේ project එක කිසිම විදිහකින් මේ විදිහට ස්ක්‍රබ් කරලා බලන්න, ඒ වගේම ප්ලේ කරන්න සහ මේ විදිහට මගේ ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් වෙනවා. හැබැයි කිසිසේත්ම මේ ප්‍රොජෙක්ට් එක මට ආයේ වැඩ කරන්න බැරි තත්වයටම ෆ්‍රීස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක මම ට්‍රයි කරා ප්‍රීමියර් එක කිහිප වරක්ම ක්ලෝස් කරලා නැවත රීඕපන් කරලා, ඒත් හරියන්නේ නැහැ. ඉතින් එතනදී තමයි මම මේ ගැන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් කරන්න ඕන කියලා හිතුවේ. මොකද අපි හිතමු ඔයාට ගොඩක් වැදගත් ප්‍රොජෙක්ට් එකක් ඔයා කරලා තියෙනවා, ලොකු හෙවි එඩිට්ස් ටිකකට ඔයා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ප්‍රීමියර් එක මේ විදිහ ෆ්‍රීස් වුණොත් ඇත්තට මේක ලොකු අපරාධයක්. තාමත් ඔයාලට පේනවා ඇති ප්‍රීමියර් එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මෙතන ලෝඩින් බාර් එක තාම ඒ විදිහටමයි, කිසිම වෙනසක් නැහැ. අපිට ප්‍රොජෙක්ට් එක තාම ඇක්සස් කරන්න බෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මට මේක ක්ලෝස් කරන්නත් බෑ. මිනිමයිස් කරත හැකි. එතනින් එහාට කිසිම දෙයක් අපේ ටයිම් ලයින් එක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. දැන් අපිට කරන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි end task, නැත්නම් task manager window එක අරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරන්න. මොකද මේක තවදුරටත් ෆන්ක්ෂන් වෙන්නේ නැති හින්දා මම control shift escape press කරලා task manager එක ගන්නවා. ඊට පස්සේ අපිට මෙතන ප්‍රීමියර් ප්‍රෝග්‍රෑම් එක බලා ගන්න පුළුවන්. මම මේක right click කරලා end task කරනවා. හරි ඔයාලට පේනවා ඇති ප්‍රීමියර් එක මම ක්ලෝස් කරගත්තා. දැන් බලමු මේක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔය Adobe Premiere එක normal open කරගන්න, project එකක් run කරන්න නැතුව. ඊට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් menu bar එකේ ඒකේ edit වලට යන්න. edit වලට ගිහිල්ලා මේ යටම යන preference වලට. preference වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් option එකක් තියෙනවා media cache කියලා. මේක select කරන්න. ඉතින් ඔයාට ජෙනරල් ඇවිල්ලා ඊට පස්සේ ඕනම් මීඩියා කෑෂ් සිලෙක්ට් කරගන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් රිමූව් මීඩියා කෑෂ් ෆයිල් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒක ඉස්සරහින් ඩිලීට් කියලා බටන් එකක් තියෙනවා. මේක ඩිලීට් කියන එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මෙතන ඩිලීට් ඕල් මීඩියා කෑෂ් ෆයිල් ෆ්‍රොම් සිස්ටම් කියන එක සිලෙක්ට් කරලා මේ වින්ඩෝ එක ඕකේ කරන්න. එතකොට වෙන්නේ දැනට අපි කර කර හිටපු ප්‍රොජෙක්ට් එකකට අදාළ වෙන හැම කෑෂ් ෆයිල් එකක්ම ඩිලීට් වෙනවා. එතනදී අපේ ප්‍රොජෙක්ට්ස් හැම එකක්ම අලුතෙන් ඕපන් වෙනවා. අලුතෙන් කෑෂ් ෆයිල් හදා ගන්නවා. මොකද කලින් කෑෂ් ෆයිල් නැති හින්දා. සමහරවිට මේ ඉෂුව එක එන්නේ අපේ කෑෂ් ෆයිල් වල තියෙන ඉෂුව එකක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි මුලින්ම Adobe Premiere වල කෑෂ් ෆයිල් ටික ක්ලියර් කරේ. ඊට පස්සේ මම මේ වින්ඩෝ එක ඕකේ කරනවා. ඕකේ කරලා මම Premiere එක නැවතත් ක්ලෝස් කරගන්නවා control එකයි Q press කරලා. එතකොට Premiere එක කෙලින්ම ක්ලෝස් වෙලා යනවා. ඊට පස්සේ වඩ කරන්න තියෙන්නේ නැවතත් අර error එක ආපු project එක තියෙන location එකට යන්න. මේ තමයි මම කලින් open කරපු project එක. ඒ කියන්නේ මට කිසිම වැඩක් කරගන්න බැරුව freeze වෙන ප්‍රොජෙක්ට් එක තමයි මේ. මම කරන්නේ මේ ඔක්කොම හයිලයිට් කරනවා කන්ට්‍රෝල් A ප්‍රෙස් කරලා. ඊට පස්සේ කන්ට්‍රෝල් X ප්‍රෙස් කරන්න. ඒ කියන්නේ අපි මේක කට් කරගන්නවා. නැත්නම් ඔයාට පුළුවන් කන්ට්‍රෝල් A ප්‍රෙස් කරලා හයිලයිට් කරගෙන රයිට් ක්ලික් කරා මෙතන කට් කියන ඔප්ෂන් එක ප්‍රෙස් කරන්නත් පුළුවන්. හරි මම කන්ට්‍රෝල් X එක ප්‍රෙස් කරලා මම යනවා ඒ ෆෝල්ඩ එකෙන් පිටතට. ඊට පස්සේ මම මෙතන අලුත් ෆෝල්ඩ එකක් ක්‍රියේට් කරනවා. ෆෝල්ඩ එකක් ක්‍රියේට් කරන ෂෝට්කට් එක තමයි කන්ට්‍රෝල් ෂිෆ්ට් N. ඊට පස්සේ මම මෙතන PR2 කියලා ටයිප් කරනවා. හරි ඊට පස්සේ මම මේ ෆෝල්ඩ එක ඕපන් කරලා අතනින් කට් කරගත්ත ෆයිල්ස් ටික මෙතනට පේස්ට් කරනවා කන්ට්‍රෝල් V කියන ෂෝට්කට් එක ප්‍රෙස් කරලා. හරි ඔයාලට පේනවා ඇති දැන් අපේ ලොකේෂන් එක චේන්ජ් වුණා. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රොජෙක්ට් එක ඩබල් ක්ලික් කරලා මේක අපිට ඇක්සස් කරන්න පුළුවන්ද කියලා.
දැන් ඔයාලට පේනවා ඇති අපේ මෙන්න මේ සෙක්ෂන් එකේ අපේ ෆයිල්ස් ටික ලෝඩ් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව අපි බලමු මේකේ ලෝඩින් එක ෆිනිෂ් වෙන්න දීලා මොකද වෙන්නේ කියලා Right, make a load when Ataturi Apiamu, Ape project ticket, Wada Penuati, Kisima Prashnagnatu, Ape project ticket, re-access Karana chance like a Hambuna, Amamethan Odi, a product mute Karaganwala to play Kalapenana. දැන් ඔයාලට පේනවා ඇති මම කලින් මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරලා පෙන්නුවා මේක ස්ටක් වුණා සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වුණා දෙතුන් පාරක් ඕපන් කරත් හරි ගියේ නැහැ හැබැයි මම කරපු වැඩෙන් මේ ප්‍රොජෙක්ට් එක මට නැවතත් ඇක්සස් කිරීම සහ එඩිට් කරන්න chance එක හම්බ වෙලා තියෙනවා ඉතින් ඔයාලටත් මේ වගේ ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන්ම මේක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න යම් කිසි විදිහකින් ඔයාලට මේ වගේ ඉෂුව එකක් ඇවිල්ලා මම මේ කියපු විදිහට හරි ගියා නම් ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න තමතක කරන්න එපා ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් ඔයාලට තියෙනවද ඔයා වැඩ කර කර හිටපු ප්‍රොජෙක්ට් මේ විදිහට ෆ්‍රීස් වෙලා Atarla Dalatino, the Alutin create Karana Patangarantino, the Ehamadak Mapi, comment section neke Katakaramo. It in may video go Vadagat Vakil Hitinona Oage Anit Yalvektani Warren, may video Shakarana Matakaranepa. It in Italo tutor like a Karang Enakang, Mama sign out to Noah, Mama S. G. Fernandez, Ola Hamadinictum, Subama Subadosa. I want to be the best in the game, invest in my name, check no restraints. I'm obsessed with the pain. I ingest, I retain, assess, and I change. Possessed by the thought I'll be free one day from society's restraints, money, clout, and fame, mud disease, a plague. We all love to hate. Have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time.